චිත්‍රපටයට විශාල දායකත්වයක් දුන්නේ ඔබගේ එහෙලිය අනුජ අක්කා. ඔව්. ඇයි සමග ඊට පස්සේ මේ කලා නිර්මාණ වලට සම්බන්ධ වුනේ නැද්ද? ඒ අලුතම නැහැ. මම හිතන්නේ ඒ වෙනකොට පොඩ්ඩක් ඒ වැඩි කාලයක් යන නිසා අනුජ කලාත්මක පැත්තට පොඩ්ඩක් අපි හිටියේ විනෝදාත්මක පැත්තේනේ. ඉතින් කලාත්මක පැත්තට බර වුණ හන්දා දෝ කියලා හිතනවා මන් දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ අපි එකට රඟපෑවා රජදරුව කියන චිත්‍රපටයේ. ඒක අනුජ ලස්සන කැරක්ටර් එකක් කරා. ඒක දිහා හම්බුණා අපි. ඊට පස්සේ අපි වැඩ කළා තහලම් ගහ. අන්න මටත් හම්බුණා කලාත්මක චිත්‍රපටයක්. තහලම් ගහ ශිෂල්ටන් ෆර්නැන්ඩෝ. ලස්සන ෆිල්ම්. නමුත් මං හිතන්නේ අද වෙනකම් මන්ද කරන ඒ ඩබින් කරනකොට බලපු ඒ ඒ ඒ ටික තමයි මට බලන්න හම්බුනේ නැහැ. එච්චරයි. අනුජත් එක්ක කරේ. මගේ දෙවෙනි ෆිල්ම් එකේ මම නිෂ්පාදනය කරපු දෙවෙනි ෆිල්ම් එකේ චරිතය කරේ මාලියක්. මගේ ප්‍රියතම නිලිය ඒ කාර්යය. එතකොට නිලි රජින ඔබගේ ප්‍රියතම නිලිය. ඇයි සමග තිබ්බ සම්බන්ධතාවය කොහොමද මේ මේ කලා කෘති වලට? බොහොම සහයෝගාත්මක වැඩ කරන බොහොම පහසු. ඒ නිලි රජින කියලා කිව්වට ඒක ඔළුවට නුගත්තු හොඳ නිලිය. හොඳ මිනිස්සෙක්. අයියත් එක්ක රඟපෑවේ මොන ෆිල්ම් එකේද මුලින්ම? මුලින්ම රඟපෑවේ ශක්ති උපයම් එකේ. චරිත මොකක්ද තිබෙන්නේ? චරිතේ මම ඩබල් ඇක්ටින් කරා. තාත්තගේ ඔපොසිට් කරේ මල්ලි අක්කා. පුතාගේ ඔපොසිට් කරේ දම්මි. මල්ලි අක්කගේ ළඟ. ඒත් එක්කම තව චිත්‍රපටයකට දායක වුණා. හිත හොඳ මිනිහෙක් මං හිතන්නේ සොමියාගේ ෆිල්ම් එකේ. ඒකනේ. ඒකේ චරිතය මොකක්ද? ඒකේ මගේ චරිතේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් මට මතක හැටියට හරියට මතක නැහැ. දැන් අපි දන්න කාරණයක් තමයි අයියේ එක එක යුග බිහි වෙනවා. ඒ කියන්නේ මං කිව්වේ සිනමාවේ මාලේ ෆොන්සේක මහත්මිය, ගාමිණි ෆොන්සේක මහත්මිය, විජය කුමාරතුංග මහත්මයා, මාලේ ෆොන්සේක මහත්මිය. ඒ වගේ යුග බිහි වෙනවා. ඔබට එහෙම කපල් උන්නේ නැහැ. ඒකනේ ශෂි විජේන්ද්‍ර කියන්නේ එහෙම නෙවෙයි. ඒකනේ නා ශෂි විජේන්ද්‍ර යුගයක් තිබ්බේ. නෑ නෑ ඒක 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 එහෙම නෙවෙයි. ගාමිණි මාලිනී යුගේ විජේ මාලිනී යුගේ කියන්නේ ඇත්තටම ඒ කාලේ හිටපු හොඳම සෙට් එකනේ. ඉතින් ඒක අර ඊට පස්සේ කෙනෙක් අපි කියමුකෝ දැන් නිෂ්පාදකයනවා ඇවිල්ලා ශෂි දැන් ඔයා මේ ඔයාගේ ඔපොසිට් අපි හිතුවේ මෙහෙම. අපි හිතුවේ මෙයාව ගමු කියලා. ඒක මොනයම් හේතුවක් උඩ හරි එහෙම කිව්වා නම් නිෂ්පාදකවරයෙක් මං ඒකට අත ගහන්නේ නැහැ. මං බලපෑම් කරන්නේ නැහැ. ඒ හැන්ද තමයි මං හිතන්නේ මං හිතන විදිහට සීලොම නිලියොත් එක ඒ වකවානුවේ හිටපු සීලොම නිලියොත් එක මම රඟපාලා තියෙනවා. ඒ කියන්නේ මේක සාමාන්‍ය නොවන සිද්ධියක්. සාමාන්‍ය කපල් වෙලාමනේ මේක යන්නේ යුග. මට එහෙම වුණේ නැහැ. වුණේ නැහැ. එහෙම වුණේ නැහැ. ඒ කියන්නේ මාලිනී අක්කා, අනෝජා මාලිනී අක්කා, ගීතා අන ස්වර්ණ අක්කා විතරක් ස්වර්ණත් එක්ක විතරක් අරපෑනේ. අනිත් ඔක්කොම අරපෑ. මම කියන්නේ සිංහල සිනමාවේ වෙනම සංසිද්ධියක් ඒක. මම දකින්න විදිහට. අයියා හිතන ආකාරයට අයියට වැඩියෙන්ම ගැළපෙන්නේ කවුද? ශෂි විජේන්ද්‍ර නේ රංගන ශිල්පී කියලා පෙන්නවලා ඒ චරිතයට. ඒ චරිතේ ඒ චිත ඒ පිටපතේ තියෙන චරිතයට ඒ රංගන ශිල්පිනිය හරිනවද? ඉතින් හැම දෙයක් නෑ. පුද්ගලයා නෙමෙයි චරිතයට තමයි මේ ශිල්පිනිය එන්න ඕනේ. ඒක හරි. අම්මේ ඔබ නිසා චිත්‍රපටියේ ලොකු වැඩ ගැල්ලක්ද මම නේද? මොකද්ද? අර එන්න උඩ ඉඳන් පැන්නේ ස්ටන්ට්මන් කියන්නේ නැතුව නෑ. ඒක නම් ඇත්තටම ඒ කාලේ අර කැම්ම තිබුණානේ. ඔව් කුල්ලෝනේ. ඉතින් දෙවෙනි ෆිල්ම් එක මේක හොන්තට අනිවාර්යෙන් හොඳටම තියෙන්න ඕන කියන හැඟීමෙන් තමයි
මොකද පළවෙනි චිත්‍රපටියෙත් ඒ ස්ටන්ට්මන් කෙනෙක් තමයි කරේ. පස්සේ මං ඒ සරත් සිල්වා හිටියේ පළවෙනි එකේ තෙදි කරේ. පස්සේ මං සරත්ගෙන් ඇහුවා, සරත් මේක මම පෙන්නොත් කොහොමද? නැත්තං ඉතින් මගේ ඇඳුම් ඇඳගෙන ඒගොල්ලෝ පයින්න ඕන. ඔව්. ඕගොල්ලෝ ඇඳුම් මගේ ඇඳුම් අඳින වලට වඩා මේ මම පෙන්නොත් මොකද කියලා. ශෂය නියමයිනි කිව්වා. කියලා කිව්වා මේක ලුකුවට හිතන දෙයක් නෑ. ගිහිල්ල ඔයාලට බය නැත්තම් උඩ ඉඳලා පණින්න, අපි පල්ලහැම ඔයාව වේර කරනවා, ඒක කිසි අවුලක් නැහැ කියලා. පස්සේ හරි මම පයින්නම් කිව්වා. ඒ කිව්ව ගමන් මට තාම මතකයි, යෝග තමයි කැමරා, චේචේ යෝග රාජා. මචං උඹ පණිනවද කියලා ඇහුවා. පස්සේ මම කිව්වා ඔක පණින්නම් කියලා. පස්සේ උඩට ගියාම නම් ටිකක් බය හිතුණා. ඇත්ත බාකුලනේ, මට මතකයි කාලේ තිබ්බාර බෝක්කු අඩු කරලා එන්න උඩට යනකම්ම බෝක්කු අඩු කරලා තිබා. ඒකේ ඉඳලා ෆයිනල් ක්ලයිමැක්ස් ෆයිට් එකේදී ඒක උඩින් නළු එනවා. හරි 75ක් උඩනේ. ඔව් ඔව්. පස්සේ උඩට ගියාට පොඩි අමාරුවක් තිබ්බා. පස්සේ ඔක්කොම පල්ලෙහෙන් දැචිය කරා පෑන්න තමයි ඉතින්. හැබැයි ෆිල්ම් එකේ මාර ලස්සනයි. ඒ කියන්නේ යෝග ආරම්භ තිබුණේ සෝ මෝෂන්. සෝ මෝෂන් අරගෙන තිබුණා ෆිල්ම් එකේ, හරි ලස්සන තිබුණා. ඊට පස්සේ තව ෆිල්ම් එකක් මම හිතන්නේ යෝගාගේම ෆිල්ම් එක සිහිනාසේ වසන්තේ. ඒකෙත් ඒ වගේ අවස්ථාවක් තිබිලා, ඒක නම් එච්චර උස නෙවෙයි, සාමාන්‍යයෙන් අඩි 25 30ක් වගේ ඇති. එතකොට යෝගම ඇහුවා, ශසි පණිවුද? හා කියලා එදත් පැන්නා. අඩි 75ක් පැනපු එක්කන 25 මොකද්ද කියලා. හැබැයි අඩි ගාන නෙවෙයි, උඩට ගියාම හිත පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත් පණින්න බෑ. බෑනේ. ඒ හයිය තියෙන්න ඕන. 75 30 කියේ කුසෙ විතරයි. අර උඩට ගියාම නිකන් අර හරි විනෝදාත්මකයි, හරි සතුටෙන් අපි වැඩ කරා. ඉතින් ඔහොම ඔහොම දැන් ඇත්ත ජීවිතෙත් වීරය වෙන්න බෑ ඔච්චර උඩින්නම් පනින්න. ඉතින් ඔහොම වෙද්දි මං හිතන්නේ මේ 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 කාන්තා ආකර්ෂණය සෑහෙන්න තියෙන්නේ නැති තිබ්බේ නැද්ද ඒ කාලේ? පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බේ නැද්ද ඒ කාලේ? එහෙම ඉතින් එහෙම දෙයක් ලොකුවට තිබුණේ නැහැ. අපි අහිංසක ළමයි. එහෙම ලොකු ප්‍රශ්න තිබුණේ නැහැ. හැබැයි ඉතින් අපි හැමෝත් එක්කම හොඳින් වැඩ කරා. හොඳින් හිටියා. දැන් රසිකාවියන්ගේ ප්‍රතිචාර කොහොමද? ගොඩක් හොඳයි. ගොඩක් හොඳයි. ඒක නම් ඒ දවසල පත්‍ර වලත් ගියා මං හිතන්නේ ඒක එක ළමයෙක් හිටියා. වහබීවිලා ඒ වගේ ප්‍රශ්න තිබුණා. හැබැයි ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ට දොස් කියන්නත් බෑ. අපි මම හැම වෙලාවෙම හිතුවේ ඒ වගේ දෙයක් වෙනකොට මම ගිහිල්ලා ඒක ළඟ බලලා කතා කරලා එහෙම වෙන්න උත්සාහ කරන්නේ. දැන් මම පළවෙනි දවසේ ගාමිණීව දැක්කේලා මට කොහොමද හිතුනේ? මම පළවෙනි දවසේ මාලිනියක්ව හම්බෙන්න ගිය දවසේ කොහොමද මගේ හිතට තිබුණේ? ඒ වගේ රසිකාවිය කියන්නේ ආසාවෙන් අපි අපි වදාගෙන නැහැනේ, අපි කිට්ටු කරගන්න අයනේ. ඉතින් ඒ අයට මම අනිවාර්යෙන් ගරු කරනවා, අනිවාර්යෙන් මම ඒගොල්ලන්ට හිතවත්. ඒ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඒ ප්‍රතිචාරය නැත්තම් අපිට ඒ තැනට යන්න බෑ. ඒ ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය අපිට අවශ්‍යයි. පළවෙනි චිත්‍රපටියේ සිට අද දක්වා අවුරුදු 39කට ආසන්න කාලයක් වෙනවා. මං හිතන්නේ දැන් අයියා සිනමාවෙන් අයින් වෙලත් අවුරුදු 25ක් විතර වෙනවා. 25ක් විතර වෙනවා. ඔබ විශ්වාස කරන්න අදත් රසිකාවියක් ඇවිල්ලා ඉන්නවා අයියා බලන්න. මම බොරුද කියන්නේ? එච්චර රසිකාවියන්ගේ ප්‍රතිචාරය ඉතින් අද මෙහෙම නම් ඒ කාලේ කොහොම තියෙන්නේ නැද්ද? ඇත්තටම මගේ රසිකාවියෝ රසිකාවියෝ රසිකයෝ ගොඩක් හිටියා. දැනුත් මේ තත්ත්වෙනුත් මම අඳුරගන්න රසිකයෝ රසිකාවියෝ ඉන්නවා. මටත් පුදුමයි කොහොමද මං සමහර වෙලාවට අහලා තියෙන කොහොමද අඳුරගත්තේ කියලා. සමහරු කියන ඇස් දෙකෙන් අඳුරගත්තා කියලා, සමහරු කියන හිනාවෙන් අඳුරගත්තා කියලා. ඉතින් ඇත්තටම
ඒ පිටිපස්ස පොඩ්ඩක් බලනකොට මං අර ෆිල්ම් එක 10 පාරක් බැලුවා අයියා. මේ ෆිල්ම් එක මං 15 පාරක් බැලුවා. ඒ වගේ අර චිත්‍රපටි ගොඩාක් එකම චිත්‍රපටි නැවත බලන කට්ටිය ඉන්නවනේ. ඒ වගේ අයට සමහර විට අල්ලගන්න පුළුවන්. එදා අයියාට තිබ්බ ජනප්‍රියත්වය මතක් වෙනකොට අද කොහොමද දැනෙන්නේ? ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. එදා ඒ ජනප්‍රියත්වය ගැන හිතනකොටත් පුදුම සතුටක් ලැබෙන්නේ. ඒ කියන්නේ චිත්‍රපටිය මංගල දර්ශනයේ දවසේ අපි කට්ටියම ගිහිල්ලා හිටියා. රොය අයියා, අනුජා, ශ්‍රියානි අක්කා, ශ්‍රී සිල්වා ඔක්කොම හිටියානේ. ඉතින් මම එතකොට නිකන් ඒ සයිට් එකෙන් හිනාවෙලා යනවා. අර ඒගොල්ලෝත් එක්ක ගිහිල්ලා කතා කරලා කටේ යනවා. කිසි කෙනෙක් නැහැ. දැන් එක්කෙනෙක් දෙන්නේ කියලා නිකන් කොහොමද කින්න මන්ද කියලා කතා කරලා යනවා. පස්සේ ඉතින් පොඩි දුකක් ඇති වුණා. ඔව් නළුවනේ ප්‍රධාන නළුව නමුත් කට්ටිය අඳුන ගැනීම ටිකක් පළවෙනි ඒගොල්ලන්ට වැරදි කියන්නත් බෑ. ඉතින් පළවෙනි චිත්‍රපටියේදී මෙයා කොහෙන්ද ආවේ කියලාවත් දන්නේ නැහැනේ. පස්සේ කොහොමත් මම නිවාඩුවේ ඒ මංගල දර්ශනය වෙනුවෙන් නිවාඩු අරගෙන ආවේ. එතකොට මම වැඩ කරේ ඩුබායි වල. ඒ නිවාඩුව වැඩි කල් ඉන්න බැරි හන්දම ෆිල්ම් එක රිලීස් වෙලා සුමානඹගේ ගියා. ඒ ගියාට පස්සේ ෆිල්ම් එක ක්‍රමක්‍රමයෙන් බොහොම අතිසාර්ථක රණ්ඩෙහිකට ලෑස්ති වුණා. පස්සේ ඒ පටන් ගැනීම සාමාන්‍යයෙන් පළවෙනි මාසේ පහු කරනකොටම මට කිව්වා යන විදියට දවස් 100යි දවස් 100ට එන්න කියලා. පස්සේ මම කිව්වා පිස්සු කතා කියන්න බෑ මං කොහොමද දවස් 100ට එන්නේ මේ මේ මෙහෙම නිවාඩු දෙයිද මේ රසා කරන දැන කියලා මං කිව්වා ඒක මේ මේ ලොකුට ඔළුවේ තියාගන්න එපා. බලලා මොකද වෙන්නේ කියලා බලමු කියලා. ඒ පරමේගල මොකද කරේ දවස් 50 පෙන්නවා. දවස් 50 පෙන්නුවෙත් බොහොම අගනේ කියන විදිහට බොහොම ලස්සනට දවස් 50 පෙන්නවා. ඒ පාර මේකල කිව්වා අනිවාර්යෙන් දවස් 100 යනවා. දැස් වෙන්න. මං කිව්වා බෑ. එහෙම නිවාඩු හම්බෙන්නේ නැත්නම් එන්නත් බෑ. ෆ්ලයිට් එක විඳන් කරලා එන්න බෑ. පස්සේ මොකද මොකද කරේ සරසවිය පත්තරේට මගේ ඩුබායි ඇඩ්‍රස් එක දැම්මා. දැම්මයි කිව්වම ඉතින් මම ලොකුවට ගණන් ගත්තේ නෑ. මම දැන් මේ වෙච්ච වෙනස මම දැක්කේ නෑනේ. එහෙම ක්‍රේස් එකක් වුණා කියලා මම ඇස් දෙකෙන් දැක්කේ නෑනේ. මට පිළිගන්නත් අමාරු වුණා. සාමාන්‍ය මිනිස්සු කැමතෙන් බලනවා කියන එක තමයි මගේ හැඟීම තිබුණේ. පස්සේ බලනකොට මෙන්න දවස් දෙක තුනක් යනකොට ලියුම් එන්න ගත්ත දවස්කට 500යි 750යි 1000යි 1200යි 1500කුත් ආව එක දවස. පස්සේ දැන් මට කරගියාද වැඩ කරපු දෙන කිව්වා මොකද්ද මේ ඇයි මොකද වෙලා තියෙන්නේ වට මොනවද වුනේ කියලා. පස්සේ ඉතින් විස්තර කිව්වා එහෙත්. ඊට පස්සේ එහෙත් කතා මේ මාව අරගෙවි මේ මට කතා කරේ ශෂී කියලා. ඒ පාර මම දැනගත්තා අනිවාර්යෙන් එන්න වෙනවා දවස් 100 කියලා. පස්සේ ඉතින් මම කිව්වා මම මේකට තමයි මේ මේ දවස් 100ටවත් එන්න කියලා ගොඩක් අය කියලා. මොකද කරන්නේ? ආ ඒ කොහෙන් කම් ඒගොල්ලෝ එච්චර ත්‍රිල් වුණා. ඒ ඉතින් 1000 ගන්න මේ ලියුම්ෙත්. පස්සේ ඉතින් දවස් 100 ආවා. පළවෙනි දවසේ සිද්ධිය මම කිව්වනේ. දවස් 100ට ඇවිල්ලා මම කලින් දවසේ රෑ තමයි ආවේ. ඇවිල්ලා දවස් 100 දර්ශනෙට රොක්සි ෆිල්ම් එකට ආවා. ඊයාවේ මල්ලිත් එක්ක. ඇවිල්ලා ගේට්ටුව වහලා ඇතුලේ ඒ තාප්පේ ඉඳලා තියටර් එකේ පටන් ගන්නට තියෙන ලොකු ඒරියා එකක් මම හිතන්නේ සාමාන්‍යයෙන් අඩි 60ක 75ක ඒරියා එකක් තියෙනවා එතන. ඒක සම්පූර්ණයි මිනිස්සු පෙරලා. ඒ පාර මං ටක් ගාලා වාහනේ දොර ලොක් කරගත්තා. පස්සේ මල්ලි තමයි මල්ලිත් එක්ක තමයි ගියේ. මල්ලි කිව්වා අයියා ඔක ලොක් එක ගන්න
නැත්නම් කාර්යක බලලා ඉන්නේ. ඔව් මොකද එයායි මේ හිටියායි ආයෙත් දැනගත්තා මොකද්ද මොන වගේ මේකත් වෙලා තියෙන්නේ කියලා ඔසයාගේ ඔසේ මං හෙමීට ගත්තා. ලොක් එක ගත්ත විතරයි මං දන්නේ. ඊට පස්සේ මම බැස්සේ නැහැ. ඒක මට 100% ෂුවර් මම බැස්සේ නැහැ. මම විදියට ගත්තා. අරගෙන රොක්සි එකේ ඇතුළට යනකම් මගේ උඩින් පාස් කරා. කලවලුනි. ඔව්. ඉතින් ඒ වගේ සිද්ධීන් අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. නමුත් මං හිතන්නේ අද ඇයි ඒ වගේ නැත්තේ? ඒක හරි පුදුමාකාර දෙයක්. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒ අර ස්ටාර් ඇන්ඩ් ද ෆෑන් ඒ දෙක අතර තරුව සහ රසික රසිකාවත් තියෙන සම්බන්ධය නැති හන්දද මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. දුරස් වෙලාද දෙකලෝ? ඒ අතර සම්බන්ධය මදි කියලා මට හිතනවා. බොහෝ දුරට මම දන්නේ නැහැ. 100%ක් මම දන්නේ නැහැ. කොහොමත් ඔක්කොම චිත්‍රපටි දැකලත් නැහැ. සමහර වෙලේ සම්බන්ධ නැති වෙන්නා අයියාගේ දකින්න හේතුව මොකද්ද මේකට? ඒක තමයි මම දකින්න එක තමයි කිව්වේ. ඒ කියන්නේ ඒ සම්බන්ධේ ඒ සම්බන්ධකමේ අඩුවක් තියනවද කියන සැකයක් තමයි මට තියෙන්නේ. නැතුව මෙහෙම ඉතින් කවුරුත් ස්ටාර් කෙනෙක් කිව්වා නම් තරුවක් කිව්වා නම් කැමති අය ඉන්නවනේ අනිවාර්යෙන්. ඔව්. ඉතින් ඒක අද නැත්තේ ඇයි කියන එක තමයි හිතාගන්න බැරි. ඒකට හේතුව නිර්මාණ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඒකට ගායකවන ඒකත් මට හරියටම කියන්න බෑ නිර්මාණ ප්‍රශ්නයක්ද නැද්ද කියලා. ඒකත් එහෙමනම් එහෙම වෙන්නත් පුළුවන්. මොකද මට ඒක අනිවාර්යෙන් කියන්න බැරි. මේ මම චිත්‍රපටි බලලා නැහැ පුර කාලෙකින්. ඉතින් එහෙම වෙන්න බෑ. මම සමහර අධ්‍යක්ෂකවරු බොහොම ලස්සනට ඉදිරිපත් කිරීම කරනවායි කියලා තාරංචි වෙනවා. මොකක් හරි හේතුවක් ඇති හැංගිච්ච හේතුවක් ඇති. කොතන හරි වැරදීමක් තියෙනවා. කොතන හරි වැරදීමක් ඇති.